අයිබෝවන් අද මම ඉතාමත්ම කෙටි වීඩියෝ එකක් කරනවා මොකද අද විභාගයට පෙනී සිටින ඔබලාට විශාල කාලයක් මේ වීඩියෝ නැරඹීම සඳහා මිඩංගු කරන්න බැරි නිසා ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්නවලට පිළිතුරු සැපීමේදී ඉතාමත්ම වැදගත් වන කරුණු කිහිපයක් මං හැකි ඉක්මනින් ඔබන්ට කරලා ඉදිරිපත් කරනවා රචනා ප්‍රශ්නයකට පිළිතුරු සැපීමේදී කරුණු වශයෙන් ලියනවද එහෙම නැත්නම් ඡේද වශයෙන් ලියනවද කියන එක මේ ප්‍රශ්නේ මගෙන් හුඟක් අය අහලා තිනවා මේකට මම දකින හේතුව තමයි විභාගයේ පිළිතුරු පත පරීක්ෂා කිරීමේදී විභාග පරීක්ෂකයන්ට ලබා දෙන මාකින් ස්කීම් හි සඳහන් වෙලා තියෙන්නේ ඒ රචනා ප්‍රශ්නයට අවශ්‍ය පිළිතුරු කරුණු ලෙස ඒ කියන්නේ අපි හිතමු 5 වෙනි ප්‍රශ්නේ ඒ කොටස නම් සඳහන් වෙන නොවේ විදියට කරුණු මෙහෙම කරුණු තියෙනවා සඳහන් වෙලා. දැන් මේක තමයි ඕගොල්ලන්ට ඇහැට පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මගේ හුඟක් අය අහලා තියෙන්නේ ජීව විද්‍යාව දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රශ්න කොටසේ රචනා ප්‍රශ්න වල පිළිතුරු සැපීමේදී අපි කරුණු වශයෙන් ලියනවද එහෙම නැත්නම් ඡේද වශයෙන් ලියනවද කියලා. ඇත්ත වශයෙන්ම ඕගොල්ලෝ ලියන්න ඕනේ ඡේද වශයෙන්. දැන් කොහොමද ඡේද වශයෙන් ලියන්නේ? එහෙම නැත්නම් කොහොමද ඡේදයක් ගොඩනගන්නේ? එතෙන්දී ඕගොල්ලන්ට පුළුවන් එක හා සමාන කරුණු එකට එකතු කරලා එක ඡේදයක් ගොඩනගන්න. මේ විදිහට අපි ඡේද ගොඩනගාගෙන යනවා. එක හා සමාන කරුණු කියලා මම අදහස් කරේ මිනිස් අක්මාව එහි view කාර්යභාෂා වැදගත්කම අලලා රචනාවක් ලියන්න. අන්න ඒ වගේ ආවොත් ඉස්සලම අපිට කියන්න වෙනවා එහි පිහිටීම. එහි හැඩය. එතකොට අනික් ඉන්ද්‍රයන්ට සාපේක්ෂව එහි විශාලත්වය. ඒ වගේ දේවල් කියනකොට අපිට පුළුවන් ඒ ටික ඔක්කොම එක ඡේදයකට එකතු කරලා පළවෙනි ඡේදයේ වශයෙන් ඒ අවයවය හඳුන්වා දීමේදී අපි ඒක ඉදිරිපත් කරනවා. අපි එතනින් අවයවය හඳුන්වා දෙනවා අර පිහිටීම කරුණයි අවයවයේ හැඩය ඊළඟට අනික් අවයව වලට සාපේක්ෂව මෙහි ප්‍රමාණය මෙහිමයි. අන්න එහෙම අපි වෙන වෙනම කරුණු තුනකින් ලියන්නේ නැතුව ඒ කරුණු තුනම එකතු කරලා එක ඡේදයක් හදලා ඒකෙන් අපි අවයවය හඳුන්වා දෙනවා. අපිට ඊළඟ ඡේද වලින් පුළුවන් එහි තියෙන කාර්යයන් එකිනෙක විස්තර කරගෙන යන්න. එතෙන්දී මාවෙන් සිදුවන ප්‍රධාන කාර්යයක් තමයි ශාරීරික උෂ්ණත්වය යාමනේ. එතෙන්දී අපිට පුළුවන් ඒ සඳහා එක ඡේදයක් වෙන් කරගන්න. ඊළඟට ශරීරයට එකතු වෙන විෂ සහිත ද්‍රව්‍ය අක්මා සෛලවල ගවඩා කරගන්න. පිට ඒක පුළුවන් ඊළඟ ඡේදයේ ලියන්න. අන්න ඒ විදිහට පුළුවන් ඡේද වශයෙන් ලියාගෙන යන්න. તો රචනා ප්‍රශ්නයේ පිළිතුරු සැපීමේදී අපි හැම විටම කරන්නේ කොහොමද සමාන කරුණු එකතු කරලා ඡේද ගොඩනගනවා. ඒ ආකාරයට අපි සම්පූර්ණ ප්‍රශ්නයටම පිළිතුරු සපයාගෙන යනවා. ඊළඟ ඕගලන්ට පැනනගින් ප්‍රධාන ගැටලුව තමයි රූපසටහන. දැන් රූපසටහනක් එන ආකාර දෙකක් තියෙනවා. ඔය ජීව විද්‍යා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න වලටත් එන්න ඉඩ තියෙනවා. ඒ වගේම රචනා ප්‍රශ්න වලටත් එන්න ඉඩ තියෙනවා. දැන් මෙතෙන්දී ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට රූපසටහනක් එනවා නම් එන්නේ බොහෝ වෙලාවට ඒගොල්ලෝ රූපේ දෙනවා. ඒතර දීලා ඒක හඳුනා ගන්න කියලා කියනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම ශාකයක සයිලම් පටකය සහ ටොයම පටකය වෙන වෙනම ඒගොල්ලෝ දක්වලා තියෙනවා. සයිලම් පටකය හඳුනා ගන්න වෙනවා. එතන යටින් ලියන්නේ සයිලම් කියලා. ඊට පස්සේ ටොයම පටකය ඒක ප්ලොයම පටකය කියලා වහන්න හඳුනා ගන්න වෙනවා. ඊට පස්සේ ඒ සයිලමේ තියෙන වාහිනී සහ වාහක වල රූප තියෙනවා. ඒ රූපේ කොටස් ABCD වශයෙන් නම් කරලා තියෙනවා. ඒ ABCD කියන කොටස් මොනවද කියන එක හඳුනා ගන්න. ඒ වගේම ප්ලොයමේත් ඒ විදිහම තමයි. ඊට පස්සේ ඒතර ABCD වශයෙන් ඒ නම් කරපු කොටස් දැවා නම් කරානේ. ඒතර ඒකේ ඒවේ කාර්ය මොනවද කියලා අහනවා. කාර්ය වෙන වෙනම ලියන්න වෙනවා. එහෙම නැත්නම් මිනිසාගේ ශ්වසන පද්ධතියේ රේකී සරණහ දීලා ඒ හඳුනා ගන්න කියනවා. ඊළඟට එහි කොටස් ABCD කියලා තියෙනවා. ඒවා නම් කරන්න කියනවා. ඊට පස්සේ ඒ කොටසේ තියෙන කාර්ය ලියන්න. ඔය වගේ ප්‍රශ්න තමයි ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට රූප සටහන ආධාරයෙන් ලැබෙන්නේ. නමුත් දැන් රචනා ප්‍රශ්නයක් ගත්තොත් එහෙම රචනා ප්‍රශ්නයේදී රූප සටහන ඒගොල්ලෝ දෙන්නේ නැහැ. ඔයා හිතන්න ඕනේ රූප සටහන මේ ප්‍රශ්නේ සඳහා අවශ්‍යද නැද්ද කියලා. සමහර වෙලාවක නම් ඒගොල්ලෝ කියනවා මිනිස් සමක හරස් කඩක ව්‍යුහය විස්තර කර එහි එක් එක් කොටසෙන් වෙන කාර්ය ලියන්න. අන්න ඒ වගේ දෙනවා. පිට එතෙන්දිම පේනවා හරස් කඩක් අවශ්‍යයි මේ පිළිතුර සඳහා කියලා. එතකොට හරස් කඩක රූපයක් වල අඳින්න වෙනවා. නමුත් සමහර රචනා ප්‍රශ්න වලදී ඒගොල්ලෝ කියලා නැහැ මේ ප්‍රශ්නේ සඳහා රූපසරණක් අවශ්‍යද නැද්ද කියන එක. ඒතර ඔයා තීරණය කරන්න ඕනේ මේකට රූපසරණක් එකතු කරනවද නැද්ද කියන එක. හුඟක් වෙලාවට ව්‍යුහයක් එහෙම නැත්නම් රූපාකාරයක් වගේ දෙයක් විස්තර කරනකොට රූපයක් තියෙනවා නම් වඩාත්ම හොඳයි. ව්‍යුහයක් විස්තර කිරීමට ආවොත් ඒ ව්‍යුහය විස්තර කිරීමේදී ඔයාලට රූපයක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ජීවියෙකුගේ රූපාකාරයක් විස්තර කරන්න ආවනම් විභාගයේදී රචනා ප්‍රශ්නයකට එතකොට රූපාකාර විස්තර කරන්න වාට අනිවාර්යයෙන්ම රූපයක් ඇතුළු කරන්න වෙනවා. සමහර විට ස්නායු ආවේගයක් සම්ප්‍රේෂණය වෙන ආකාරය ඒ වගේ ක්‍රියාකාරීත්වයක්
අපිට විස්තර කරන්න වුණොත් රූපයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒතකොට ඔයා තේරුම් ගන්න ඕනේ කුමන ආකාරයේ ප්‍රශ්න වලටද රූප අවශ්‍ය, කුමන ආකාරයේ ප්‍රශ්න වලට රූප අනවශ්‍ය කියලා. එක එක. දෙක තමයි මෙතෙන්දී රූපය අඩංගු කරන්නේ ප්‍රශ්නේ කොතෙන්දද කියන එක. පිළිතුරු ලිවීමට පටන් ගද්දිම රූපය ඇතුළත් කරනවද? එහෙම නැත්නම් පිළිතුරේ මැදදී ඇතුළත් කරනවද? පිළිතුරේ අගදී ඇතුළත් කරනවද කියන ප්‍රශ්නයත් ඔයාට එන්න ඉඩ තියෙනවා. මම පෞද්ගලිකව කියන්නේ ඒ ප්‍රශ්නේ ඒ කොටසේ අවසානයේට රූපය ඇතුළත් කරන්න. මොකද දැන් ඔයා ඒ විස්තරයක් ලියාගෙන යනවනේ. ඒතර විස්තරේ ලියාගෙන යනකොට ඔයාට තව තව දේවල් මතක් වෙනවා. ඒතර ඒවා ඔක්කොම අපිට ඇතුළත් කරගන්න පුළුවන් මේ ලියන කොටස. ඒතර ලියන කොටසෙන් ඔයා දැනුම දැන් කොහොම ආවර්ජනය කරලා තියෙන වෙලාවක රූපසටහන ඇන්දොත් රූපසටහනෙන් ඒ හැම කොටසක්ම නම් කරලා හොඳින් ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඔයාට තියෙනවා. සමහර වෙලාවට ඔයගොල්ලෝ රූපසටහන කලින් අඳිනවා. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ රූපසටහන කලින් අඳින්න. හැබැයි ඒකට වැඩි කාලයක් මිඩම් කරන්න එපා. රූපසටහන ඉක්මනට ඇඳා නම් කරා ඊට පස්සේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න. රූපසටහන ප්‍රශ්නේ කොතැනද ඇතුළත් කරන්නේ කියන එක ඔයා තීරණය කරන්න ඕනේ. මම නම් කියන්නේ අවසානයේ ඇතුළත් කරන්න. එතකොට ඔයාලට ලේසියි. ප්‍රශ්නෙට පිළිතුරු සපයලා ඉවරයි. දැන් වටින් රූපසටහන අඳින්න විතරයි. අනික එක තමයි මේ රූපසටහන ඇඳීමේදී නියපිට හැඩේ තියෙන්න ඕනේ. ඊළඟට රූපසටහන නිවැරදි වෙන්න ඕනේ. නිවැරදි අනුපාතයක් තියෙන්න ඕනේ. නිවැරදි අනුපාතයක් තියෙනවා කියලා කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් සෛලයක් ගත්තොත් සෛලයක් ඇඳලා ඒකෙන් 10න් පංගුවක් වගේ ප්‍රමාණයකට තමයි අපි නිහස්ටි අඳින්නේ. එහෙම නැතුව සෛලයක් ඇඳලා ඒකෙන් 150කට වැඩි නිහස්ටි ඇඳලා ඒ රූපේ වැරදි. එහෙම නැත්නම් අපි හිතමු මිනිස් ඇසක හරස් කඩක් අඳින්න කියලා. අඳින්න යනවා නම් ඔයා ඒ ඇසේ කාචය දීඋත්වල කාචය. නමුත් ඒක දීඋත්වල නැතුව දිවි අවතල හරි එහෙම නැත්නම් තනි රේඛාවක් වශයෙන් ඇඳලා තිබ්බන එක වැරදි. ඊළඟට අපි හිතමු දෘෂ්ටි ස්නායුවක දෘෂ්ටි ස්නායුව සම්බන්ධ වෙන්නේ කාචයට. දැන් ඒක සම්හාරය සම්බන්ධ කරලා අඳිනවා. එතකොටත් ඒ රූපසරණ වැරදි. ඒ වගේ වැරදි රූපසරණ ඇඳොත් ඒවට ලකුණු හම්බෙන්නේ නැහැ. ඊළඟ තමයි රූපසරණ ඇඳොත් සම්පූර්ණයෙන්ම රූපසරණ නම් කරන්න ඕනේ. එක වතාවක් ප්‍රශ්නයක් අහලා දීවා මිනිස් සමක හරස් කඩක ව්‍යුහය විස්තර කරන්න කියලා. එතෙන්දී ඒ සමේ ව්‍යුහයේ කොටස් 10ක් නම් කරන්න තිබ්බා. ඒ 10ටම ලකුණු ගානේ හම්බුණා. ඒ කොටස් 10ටම ලකුණ බැගින් හම්බුනේ ඒ රූපසරණ නිවැරදිව ඇඳලා තිබ්බනම් විතරයි. දැන් සමහර අවස්ථාවලදී මෙහෙම වෙනවා. අපි හිතමු ඇසක රූපසරණක් කියලා ඇඳලා මේකේ කොටස් තියෙනවා 12ක්. ඔයා 12න් 12ව නම් කරානම් ඔයාට ඒ නම් කිරීම වෙනුවෙන් ලැබෙන සම්පූර්ණ ලකුණු ගාන ලකුණු 6 කියලා 6 හම්බෙනවා. 9ක් දක්වා ඔයා නම් කරලා තිබ්බනම් ඒත් අර ලකුණු 6 හම්බෙනවා. බැරි වෙලාවට 8කට අඩුවෙන් නම් කරලා තිබ්බනම් ඔයාට ලකුණු හම්බෙන්නේ ලකුණු 3යි. හැබැයි ලස්සන රූපසන ඇඳලා එකක්වත් නම් කරන්න නැතුව තිබ්බන ලකුණු හම්බෙන්නේ බිඳුවයි. සම්පූර්ණ රූපසනයක් කරලා ඒක සම්පූර්ණ නම් කරන්න ඕන. සම්පූර්ණ නම් කරොත් සම්පූර්ණ ලකුණු හම්බෙනවා. අර්ධ වශයෙන් නම් කරලා තිබ්බොත් ලකුණු අර්ධයයි හම්බෙන්නේ. කියන්නේ දින ප්‍රමාණයෙන් භාගයක් හම්බෙනවා. එකක්වත් නම් කරලා තිබ්බේ නැත්නම් සම්පූර්ණ රූපසනහන ලකුණු හම්බ වෙන්නේ නැහැ. දැන් රූපසනයක් අඳින එක ඉතාමත්ම ලේසි. මොකද ඉතාමත් ඉක්මනින් ලකුණු ටික ගන්න පුළුවන්. දැන් රූපසනය අඳින්නේ කොහොමද? අනිවාර්යයෙන්ම පැන්සල භාවිත කරලා අඳින්න. හදිසියේ වැරදුවොත් මකන්න පුළුවන්. බැරි වෙලාවත් ඔයා පෑනෙන් ඇඳොත් මකා ගන්න බැරි වෙනවා. එහෙම වුණොත් ඒක කපලා දාලා වෙන රූපයක් අඳින්න වෙනවා. එහෙමනම් ඔය කාලේ ගත වෙනවා. ඊළඟ ප්‍රශ්නේ තමයි කෙටි සටහන් ලියන්නේ කොහොමද? හුඟක් අය තියෙන ප්‍රශ්නයක්. කෙටි සටහන් ලියන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න මම ප්‍රශ්නයක්ම ගන්නම්. අපොස උසස් පෙළ 2016 අවුරුද්දේ 10 වෙනි ප්‍රශ්නේ ගත්තොත් ඒ 10 වෙනි ප්‍රශ්නේ කෙටි සටහන් ලිවීමේ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ පළවෙනි කොටසේ අහලා තිබේ මිනිස් අග්න්‍යාශය ගැන ලියන්න කියලා. දෙවෙනි කොටසෙන් අහලා තිබේ ජෛව විවිධත්ව උණුසුම් කලාප ගැන ලියන්න කියලා. තුන්වෙනි කොටසෙන් අහලා තිබේ පූටිකා වැසීමේ සහ විවෘත වීමේ යාන්ත්‍රණය ගැන ලියන්න කියලා. දැන් ඒකේ පළවෙනි මිනිස් අග්න්‍යාශය ගැන ලියන කොටසේ කරුණු 23ක් තිබ්බා. ඊළඟට ජෛව විවිධත්වය උණුසුම් කලාප ගැන ලියන කොටසට කරුණු ඇතරම තිබ්බේ 5යි. ඊළඟට පූටිකා වැසීමේ සහ විවෘත වීමේ යාන්ත්‍රණය ගැන ලියන කොටසට කරුණු 23ක් දීලා තිබ්බා. ඒතර ඔයාලට පේනවා මේ ප්‍රශ්නේ ඒ කෙටි සටහන් සඳහා බලාපොරොත්තු වන කරුණු ප්‍රමාණය කොටස් තුනේ සමසම බෙදලා නැහැ. 2016 අවුරුද්දේ 10 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසෙන් අහලා තිබේ මිනිස් අග්න්‍යාශය ගැන ලියන්න කියලා. දෙවෙනි කොටසෙන් අහලා තිබ්බේ ජෛව විවිධත්ව උණුසුම් කලාප ගැන ලියන්න කියලා. තුන්වෙනි කොටසෙන් අහලා තිබ්බේ පූටිකා විවෘත වීම සහ වැසීමේ යාන්ත්‍රණය ගැන. එතකොට මෙන්න මේ පළවෙනි කොටසට කරුණු 23ක් ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා. මේකට කරුණු 5යි බලාපොරොත්තු වුණේ. මේකටත් කරුණු 23ක් බලාපොරොත්තු වුණා. ඊතර වාන පේනවා මෙතනදී ලකුණු බෙදිලා ගිහිලා තියෙන්නේ අසමාන. ඒක එකකට හොඳයි. විශ්වවිද්‍යාලයට ගමන් ගියන් පස්සෙත් සමහර විභාග ප්‍රශ්නවලදී කෙටි සටහන් ලියන්න කියලා එනවා. එතෙන්දී මේ කෙටි සටහන් තියෙන ප්‍රශ්නවල සමාන ලකුණු ප්‍රමාණයක් තමයි දෙන්නේ. මේකට ලකුණු 5ක් දෙනවා නම් මේකට ලකුණු 5යි. මේකට ලකුණු 5යි. එහෙමයි. නමුත් ඊට වැඩිය මෙතෙන්දී
එහෙම කරලා නැහැ මේ මුළු කරුණු ගාණම එකතු කරලා. ඒතර කර්ම එකතු කරාම කරුණු 51ක් එනවා. එකෙන් 50ක් ඒගොල්ල බලාපොරොත්තු වෙනවා. ඒතර කරුණු 50 වැඩි කරන තුනෙන් එතකොට 150 එනවා. කොහොම තමයි දීලා තිබ්බේ. එතකොට මෙතෙන්දි පොඩි වාසියක් තියෙනවා ඔයගොල්ලන්ට. හරි බැරි වෙලාවත් මේ කොටස ගැන දැනන් හිටියේ නැත්තම් එහෙම වුණා නම් ලකුණු නැතිවීමක් වෙන්න විශාල ලකුණු ප්‍රමාණයක් නොලැබී යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් 46යි 46 වැඩි කියන තුර ඒත් මුළු ලකුණු සංඛ්‍යාවට සමාන ප්‍රමාණයක් ලැබෙනවා. නමුත් මෙහෙම වුණා නම් එහෙම මේක නැති වුණා නම් විශාල ප්‍රමාණයක් තුනෙන් එකක් ලකුණු නැති වෙලා යනවා. ඒ අතින් මේක හොඳයි. හුඟක් වෙලාවට කෙටි සටහන් ලියන ප්‍රශ්නයකදී එක ඡේදයකින් ලියලා ඉවර කරන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්නේ ගත්තොත් ජෛව විවිධත්ව උණුසුම් කලාපය කියන කෙටි සටහන ලියනවනේ ඒක එක ඡේදයකින් ඉවර කරන්න පුළුවන්. කරුණු පහයි තියෙන්නේ. මේක නැත්නම් මේක ගත්තොත් එහෙම සමහර වෙලාවට ඡේද දෙකක් විතර ලියන්න වෙයි. ඊළඟ කරුණු 23ක් තියෙනවානේ. බොහෝ වෙලාවට එක ඡේදයක් එහෙම නැත්නම් කෙටි සටහන් ප්‍රශ්නේදී ඡේද දෙකක් වගේ තමයි අපිට ලියන්න වෙන්නේ. දැන් ලියන ප්‍රමාණය දැන් දාන්න ඕනේ. කෙටි සටහන් ප්‍රශ්නකට පිළිතුරු දෙන්නේ කොහොමද කියලා බැලුවොත් මම කියලා දෙන්නම්. අපි මේකම ගමු. ජෛව විවිධත්ව උණුසුම් කලාප ගැන ලියන්න කියලා කෙටි සටහනක් එනවා. දැන් අපි එතකොට මොකද ලියන්නේ? දැන් මේ ප්‍රශ්නේ ඒගොල්ල බලාපොරොත්තු වෙන්නේ කරුණු පහයි. ඒ කරුණු පහ තමයි පළවෙනි කාරණය තමයි ආවේනික විශේෂ අධික සාන්ද්‍රණයක් තියෙන. දෙවෙනි කාරණය තමයි මිනිසාගේ බලපෑම නිසා අධික තර්ජනයකට ලක් වී ඇති ප්‍රදේශ. තුන්වෙනි කාරණය තමයි ලෝකයේ එවැනි ජෛව විවිධත්ව උණුසුම් කලාප 25ක් තියෙනවා කියන එක. හතරවෙනි කාරණය තමයි උදාහරණය ඉන්දියාවේ බටහිර කඳුකර ප්‍රදේශය. ඒ කියන්නේ වෙස්ටර්න් ගාට්ස් කියන ප්‍රදේශය සහ ශ්‍රී ලංකාව. ඒක බලාපොරොත්තු වෙන්නේ. කෙටි සටහනක් ලියන්න කිව්වොත් මේකට ඔයා අතින් ලියවෙන්නේ ඔන්න ඔය කාරණා පහ විතරයි. අපි හිතමු ජෛව විවිධත්ව උණුසුම් කලාපය ගැන රචනාවක් ලියන්න කියලා ඔයාලට ප්‍රශ්නයක් එනවා. දැන් ඔයා මොනවද ලියන්නේ? දැන් අපි ලියන්නේ ඉස්සලාම අපිට හඳුන්වා දෙන්න වෙනවා මොනවද ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් කියලා කියන්නේ කියන එක. ඊළඟට දෙවිනියට අපිට කියලා දෙන්න වෙනවා කොහොමද මේ සංකල්පය ලෝකෙට හඳුන්වා දුන්නේ? කවුද හඳුන්වා දුන්නේ කියන එක. තුන්වෙනියට අපිට ලියන්න වෙනවා මේ සංකල්පයට අනුව ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් තීරණය කිරීමට අවශ්‍ය නිර්ණයන මොනවද? ඊට පස්සේ ලෝකයේ ජෛව විවිධත්ව උණුසුම් කලාප කීයක් තියෙනවද කියලා අපිට ලියන්න වෙනවා. ඊළඟට අපිට සරලව පුළුවන් රූප සටහනකින් මේ ප්‍රදේශය පෙන්වන්න ලෝකෙ. මේ රචනා ප්‍රශ්නෙට පිළිතුරු දෙන හැටි. ඊට පස්සේ අපිට පුළුවන් වර්තමානයේ ලෝකයේ ජෛව විවිධත්ව උණුසුම් කලාපවල තත්ත්වය මොකක්ද? ඒ කියන්නේ දැන් අලුතෙන් තව 11ක් එකට එකතු වෙලා තියෙනවා. දැන් තියෙනවා 36ක්. අපිට ඒ ගැන ලියන්න පුළුවන්. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් මේ වර්තමාන ලෝකයේ මේ ජෛව විවිධත්ව උණුසුම් කලාපවල තියෙන තර්ජන මොනවද කියන එක. ඊට පස්සේ ලියන්න පුළුවන් ඒ නිසා ජෛව විවිධත්ව උණුසුම් කලාප ආරක්ෂා කරගන්න යන්නේ කොහොමද කියන එක අපිට ලියන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් මේ ජෛව විවිධත්ව උණුසුම් කලාප සංකල්පය හඳුන්වා දීමෙන් අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ප්‍රදේශ සංරක්ෂණය කිරීමට. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් කොහොමද ලෝකයේ තියෙන ජෛව විවිධත්ව උණුසුම් කලාප සංරක්ෂණය කිරීම තුළින් ලෝකයේ තියෙන ජෛව විවිධත්වය අපි සංරක්ෂණය කරන්නේ කියලා. අන්න ඒ වගේ කාරණා 10ක් අපිට ලියන්න පුළුවන්. ඒතකොට ඡේද 10ක් ලියන්න පුළුවන්. මේ ප්‍රශ්නය රචනා ප්‍රශ්නයක් වශයෙන් අපෙන් ඇහුවා. දැන් ඔයාලට තේරෙනවා කෙටි සටහනකදී අපි ලියන්නේ කොයිතරම් සුළු ප්‍රමාණයක්ද? ඒ ප්‍රශ්නේම රචනා ප්‍රශ්නයක් විලාසයෙන් අය ඇහුවම අපි ලියන්නේ කොයි වගේ ප්‍රමාණයක්ද කියලා. මේ දෙක අතර මෙහෙම අපිට ඉරක් ගාලා වෙන් කරන්න බෑ. නමුත් අපිට පුළුවන් ඉදිරිපත් කිරීමේදී සුළු කාරණා සංඛ්‍යාවක් වැදගත්ම කාරණා සංඛ්‍යාවක් කෙටි සටහනට ඉදිරිපත් කරන අතර අපි රචනා ප්‍රශ්නයකදී අපි සියලුම දන්න කාරණා එකතු කරලා රචනාව ගොඩනගන්න. ඔක තමයි වැදගත් තියෙන ප්‍රධාන වෙනස. උට අමතරව තව වෙනස්කම් අපිට කීපයක් ලයිස්තුගත කරන්න පුළුවන්. මම කියලා දෙන්නම්. මේ ප්‍රශ්නෙම ගත්තොත් රචනා ප්‍රශ්නයේදී මාතෘකාව ඉතාමත් පළල් මාතෘකාවකින් තමයි අපෙන් අහන්නේ. එකම මාතෘකාව නමුත් අපි තේරුම් ගන්නවා ඉතාමත්ම පළල් මාතෘකාවක් තියෙනවා කියලා. ඒතර මේ පළල් මාතෘකාව කො මාතෘකාවට බෙදා ගන්න. දැන් කෙටි සටහනකදී අපි මේ පළල් මාතෘකාවක් අපි බලාපොරොත්තු වෙන්නේ පටු මාතෘකාව. මේකම තමයි. නමුත් අපි විශාල පරාසයක් ආවරණය කිරීමට බලාපොරොත්තු වෙන්නේ කෙටි සටහනකදී අවශ්‍යම කාරණා ටික හරියට ඉලක්කයටම ඉදිරිපත් කරනවා. ඒක තමයි වෙනස. ඊළඟ අපිට පැන නගින ප්‍රධාන ප්‍රශ්නය තමයි විභාග ප්‍රශ්නයට පිළිතුරු සැපීමේදී වේලාව මදි වීම. ඒ කියන්නේ කාල කළමනාකරණේ හරියාකාරව සිද්ධ කරගන්න බැරි වීම නිසා බොහෝ වෙලාවට එක රචනා ප්‍රශ්නයකට පිළිතුරු සපයන්න බැරිව ඉතිරි වෙනවා. මේක බොහෝ විභාග අපේක්ෂකයන්ට සිද්ධ වෙන කාරණයක්. දැන් අපි හිතමු මේ වගේ අවස්ථාවට ඔයා මුණ දුන්න කියලා. දැන් මොකද අපි කරන්නේ? අපි හිතමු තව ඔයාලට විනාඩි 10ක වගේ කාලයක් ඉතුරු වෙලා තියෙන්නේ. තව එක රචනා ප්‍රශ්නයකට පිළිතුරු සපයන්න තියෙනවා. එහෙනම් ඉස්ලාම වාඩ කරන්න ඕනේ පිළිතුරු පත්‍රය බලන්න හරි තැන්වල හරි විදිහට හරි විභාග අංකය දාලා තියෙනවද කියලා. ඊළඟට විශේෂයෙන්ම රචනා ප්‍රශ්නවල ප්‍රධාන අංකය සහ අනු අංක
හරියාකාරව දාලා තියෙනවා කියලා බලන්න. දැන් අපිට තව එක රචනා ප්‍රශ්නයක් කරගන්න තියෙනවා. ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් නම් විනාඩි 10ක් වගේ කාලයක් ඇතුළත අපිට කරලා ඉවර කරන්න පුළුවන්. ඒක ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. නමුත් රචනා ප්‍රශ්නයක් නම් විනාඩි 30ක කාලයක් අපිට අවශ්‍යයි. දැන් අපිට ඉතුරු වෙලා තියෙන විනාඩි 10ක් වගේ කාලයක්. එහෙනම් ඔයා දැනට රචනා ප්‍රශ්න 3කට පිළිතුරු සපයලා තියෙනවා. ඒ කියන්නේ තව රචනා ප්‍රශ්න 3ක් තියෙනවා. මේ තුනෙන් එකක් ඔයා තෝරගන්න ඕනේ. හැබැයි තියෙන කාලය විනාඩි 10යි. එතෙන්දී ඔයා ඉස්සලාම් බලන්න ඕනේ ඉතුරු වෙලා තියෙන ප්‍රශ්න වලින් කෙටි සටහන් ලියන්න ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියෙනවද කියලා. එහෙම තියෙනවනම් අපි ඒක ගන්න ඕනේ. එහෙම නැත්නම් සමහර වෙලාවට තියෙනවා රචනා ප්‍රශ්න ඉතුරු වෙලා ඒ රචනා ප්‍රශ්නේ කොටස් තියෙනවා. කොටස් 3ක් කොටස් දෙකක් වගේ. එහෙමනම් ඒ ප්‍රශ්නේ ගන්න ඕනේ. එහෙම ප්‍රශ්නයක් ඉතුරු වෙලා නැත්නම් අපිට සිද්ධ වෙනවා අර තනි වාක්‍යයේ ප්‍රශ්නයක් ගන්න. ඉතින් මේක ටිකක් අමාරුයි. නමුත් එක් කරන්න දෙයක් නැහැ ගන්න වෙනවා. දැන් ඒක ගත්තා කියමුකෝ. ඊළඟ මොකද කරන්නේ? මෙතෙන්දී තාමත්ම කල්පනාකාරී වෙන්න ඕනේ. දැන් අපිට පිළිතුරු ලියන්න ඕනේ. දැන් ඡේදන ගොඩනගා ගන්න වෙලාවක් නැහැ. හිතා ගන්න වෙලාවක් නැහැ. මොකද ඔයා දැන් චකිතය, බය, මොකද කරන්නේ කියන ඒ හැඟීම් හිත ඇතුලේ තියෙන නිසා හරි අමාරුයි මේ අදහස් ගොනු කරගන්න. ඒ නිසා මම ඔයගොල්ලන්ට කියන්නේ අංක දාන්න එපා, තරු දාන්න එපා, තරු දාන්න නැතුව අංක දාන්න නැතුව ඒ ප්‍රශ්නෙට අදාළ කරුණු වශයෙන් ඔයාට හිතට එන කරුණු තියෙනවනේ. ඒ කරුණු එකක් පස්සේ එකක් එක දිගටම ලියාගෙන ලියාගෙන යන්න. සමහර වෙලාවට එතෙන්දී ගලාගෙන යෑම නොවෙන්න ඉඩ තියෙනවා. නමුත් කරන්න දෙයක් නැහැ. හිතට එන එක ලියාගෙන ලියාගෙන යන්න. අකුරු පැහැදිලිව විභාග පරීක්ෂකවරයාට කියව ගන්න පුළුවන් වෙන විදිහට, ඔයාට හිතට එන විදිහට දිගින් දිගටම හැකිතරම් වේගෙන් ලියාගෙන ලියාගෙන යන්න. ඒක තමයි අපිට කරන්න පුළුවන් එකම දේ. ඔයා උත්සාහ කරොත් ඒ විනාඩි 10 හෝ ඊට වඩා අඩු කාලය තුලදී අපිට පුළුවන් වෙනවා සම්පූර්ණ ප්‍රශ්නෙම භාගයකට වැඩිය අවසන් කරන්න. සම්පූර්ණ ප්‍රශ්නෙම භාගයකට වඩා පිළිතුරු ලියා අවසන් කිරීමට හැකි වෙනවා. තාමත්ම ඉක්මනින් ඔයාට හිතරේන අදහස් පෙලින් පෙලට ලියාගෙන ලියාගෙන ගියාන. හැබැයි මතක තියාගන්න මම ආපහු කියනවා, තරු දාලා ලියන්න යන්න එපා, අංක දාලා ලියන්න එපා, කරුණු එකින් එක එකක් යට එකක් එකක් යට එකක් ලියන් ලියාගෙන යන්න. පුළුවන් තරම් වේගෙන් ලියාගෙන යන්න. එතෙන්දී අර අපි රචනා ප්‍රශ්නයක බලාපොරොත්තු වෙන පිළිවෙල, ක්‍රමවත් බව, ගලාගෙන යාම ගැන අපිට දැන් හිතන්න වෙලාවක් නැති නිසා හිතට එන ඒ ප්‍රශ්නයට අදාළ පිළිතුරු ඔයා එක දිගටම පුළුවන් තරම් වේගෙන් ලියාගෙන යන්න. මෙහෙම ලියාගෙන ගියොත් ඔයාට විනාඩි 10ක් වගේ කාලයකදී මම ඉස්සලා කිව්වා වගේ ප්‍රශ්නෙන් භාගයකට වැඩිය පිළිතුරු සපයලා ඉවර කරන්න පුළුවන්. සමහර අවස්ථාවලදී සමහර ළමයි ප්‍රශ්න 4ක් ලියන්න කිව්වට ප්‍රශ්න 5කට පිළිතුරු සපයන. ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක් ආවොත් ඒ පස්සෙනි ප්‍රශ්නේව කපන්න එපා. ඒක එහෙමම තියන්න. ඒතර පරීක්ෂකවරයා මේ ප්‍රශ්න පහම බලනවා. වැඩිම ලකුණු තියෙන ප්‍රශ්න අතර එයා සලකනවා. ඉතින් එච්චරයි මට ඔයාලට කියන්න තියෙන්නේ. එහෙනම් ආයුබෝවන්. ඔබට ජය.